ගීත කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ සංගීත ඉවර වෙලා මහේලා ගෙදර එන ගමන් ඉන්නකොට ඇති වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, ෂෙයා කරන්න කියලාත් ඉල්ලීමක් කරන්න ඕනේ. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා මහේලා ඒ පාටි එක සුප්‍රියටම සංගීත දීලා සැරසුවා කියලා. විශේෂම කතාව කියනවා නම් මහේලා මොන වැඩේට ගියත් ඒ හැම තැනකටම යන්නේ හොඳට පුහුණු වීම කරලා. ඉතින් තමන්ගේ සල්ලි බලේ පෙන්නලා කට්ටිය රවට්ටන්න හිතාගෙන යන ගමනක් නෙවෙයි ඒක. ඉතින් ඒ නිසා මහේලා හැමදාමත් රසික රසිකාවයන්ගේ ආදරය දිනා ගන්නවා කිසිම අඩුවක් නැතුව. ඉතින් මහේලට ලැබෙන ආදරය නිසාම තව තව වැඩ සෙට් වෙනවා. ඉතින් කෙනෙක් හම්බුනොත් ඒ කෙනා මාර්ගයෙන් තවත් වැඩ 200ක් 300ක්වත් හම්බ වෙලා තමයි නතර වෙන්නේ. ඒ තරමටම මහේලයි හැමෝගෙම හිත දිනා ගන්න හරිම දක්ෂයි. ඉතින් මේ හිත දිනා ගන්න එකත් එක්කම මහේලට ලැබෙන අවාසි මහේලට ලැබෙන වාසි ගොඩක් තියෙනවා. හැබැයි ඒ අතර අවාසියකුත් තියෙනවා කියන දේ අපිට පේන්න තියෙනවා. ඒ තමයි දැන් මහේලා ටිකෙන් ටික දියුණු වෙනවනේ, මහිල්ට ටික ටික වැඩ එනවනේ. මෙන්න මේ දේවල් දකිනකොට ඒක කල්නට, රොකීට, නයනට මේ කාටවත් විශේෂයෙන්ම කල්පන්ටවත් දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ගොල් ඉරිසියාවේ පුපුරන ගමන් තමයි ඉන්නේ කියන්න අපි දන්නවා. විශේෂයෙන්ම කිසිම සංගීතයකට ගිහිල්ලා කිසිම පාටියකට ගිහිල්ලා නිදහසේ මේ කට්ටියට හිනා වෙලා ගෙදරෙන්න වෙන්නේ නැහැ. එක්ක අතපය කඩාගෙන එහෙම නැත්නම් ඇඟපත තලාගෙන ඔන්න ඔහොම තමයි එන්න සිද්ධ වුනේ. ඉතින් මේකත් එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රොකී ඇතුළු කට්ටිය, නයන්ල, කල්පන්ලා, කල්නලා හැමෝම එකතු වෙලා තවත් මැරයෝ පිරිසක් එකතු කරගෙන මහේලා එන මාර්ගයේ රැඳී සිටලා මහේලාත් එක්ක ලොකු වලියකට පටලවෙන්න ඉඩකඩක් තියෙනවා කියන දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හැබැයි මේ දවස්වල කල්නත් එක්ක රොකීල වැඩිපුර නැති වුණාට මේ වැඩේට නම් මේ කට්ටිය සෙට් වෙයි. ඉතින් මේ කට්ටියගේ රණ්ඩු වල කෙරවලක් දකින්න නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට පේන්න තිබුණා උනාට දැන් ඉදිරියේදී අපිට මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කට්ටියගේ වලිය යනවනේ. ඒ වලිය යනකොට අතුල මැද්දට පැනලා මේ මහීලෝ බේරගෙන මහීලට නැවතත් ආරක්ෂාකාරීව ගෙදර යන විදියට හදලා දෙන්න කටයුතු කරනවා කියන එක මං අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරනවා.